Bonjour, bienvenue. SLFR channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මං හිතනවා ඔයාල හැම මොහොතින් ඇති කියලා. ඉතින් අද lesson එකෙන් අපි බලමු French phrases කිහිපයක් සහ expressions කිහිපයක් අපි කොහොමද French වලින් කියන්නේ කියලා. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනියටම අපි ඉගෙන ගනිමු අපි යාළුවෙක් ඉදිද්දී නැත්නම් මොහොක් හරි activity එකකදී අපි අනිත් කෙනාට කියනවා come on ඉක්මන් කරන්න ඉක්මනට එන්න ඒ වගේ වෙලාවට අපි ෆ්‍රෙන්ච් වලින් කියන වචනය තමයි allez 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 ඊළඟට අපි ඉගෙන ගන්න ෆ්‍රේස් එක තමයි just forget it නැත්නම් drop it අපි යාළුවෙක් එක්ක කතා කර කර ඉඳිද්දි අපි කෙනාට කියනවා ඒක අමතක කරලා දාන්න දැන් වැඩක් නැහැ තේරුමක් නැහැ කතා කරලා අතහැරලා දාන්න ඒ වගේ වෙලාවට අපි ෆ්‍රෙන්ච් වලින් කියන ෆ්‍රේස් එක වෙන්නේ laisse tomber just forget it ඒක අමතක කරලා දාන්න අතහැරලා දාන්න laisse tomber ඊළඟ ෆ්‍රේස් එක විදියට මට එය විශ්වාස කළ නැහැකි I can't believe my eyes. අපි කෙනෙක් එක්ක කතා කර කර ඉඳිද්දී මට ඒක හිතා ගන්නත් බෑ අදහා ගන්නත් බෑ මට ඒක විශ්වාස කරන්න බෑ. ඒ වගේ වෙලාවට අපි ෆ්‍රෙන්ච් වලින් කියන ෆ්‍රේස් එක විදියට කියන්න පුළුවන් Je ne crois pas mes yeux. Je ne crois pas mes yeux. Je ne crois pas mes yeux. I can't believe my eyes. Je ne crois pas mes yeux. Je ne crois pas mes yeux. ඊළඟ ෆ්‍රේස් එක විදියට අපිට කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඔයා මොකද කරන්නේ? What are you doing? ඒ වගේ වෙලාවකදී අපි ෆ්‍රෙන්ච් වලින් අහනවා Qu'est-ce que tu fais? එතකොට ෆැමිලියර් ලැන්ග්වේජ් එකේදී අපිට අහන්න පුළුවන් ඒ කෙනාගේ Tu fais quoi? මේ ෆ්‍රේසස් දෙකේම මීනින් එක වෙන්නේ මොකද යා කරන්නේ? What are you doing? ඉතින් අපි ගොඩක්ම ෆැමිලියර් අයක කතා කරද්දී අපිට යූස් කරන්න පුළුවන් තව විදියක් තමයි Tu fais quoi? මේ ෆ්‍රේස් එකේදී ෆ්‍රෙන්ච් විතරක්ම කතා කරන අය ඉන්න තැනකට ගියාම අපි පොඩ්ඩක් බලනවා ඉංග්‍රීසි කතා කරන කවුරු හරි ඉන්නවද කියලා. මොකද අපි ෆ්‍රෙන්ච් වලින් උත්තර දෙන්නේ නැත්නම් පොඩ්ඩක් ඉංග්‍රීසි කතා කරන කෙනෙක් ඉන්නව නම් වැඩේ කරගන්නත් ලේසියිනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි එතන ඉන්න අයකින් අහනවා කවුරු හරි ඉංග්‍රීසි කතා කරනවද? Does anyone speak English? ඒ වගේ වෙලාවට අපිට ෆ්‍රෙන්ච් වලින් මේ ෆ්‍රේස් එක අහන්න පුළුවන්. Est-ce qu'il y a quelqu'un qui parle anglais? Anglais කියන්නේ ඉංග්‍රීසි වලට. ඉතින් ඒක අහන්නේ Eskilia Kelkan ki parle anglais. Eskilia Kelkan ki parle anglais. කවුරු හරි ඉංග්‍රීසි කතා කරනවද? මේ ෆ්‍රේස් එකේදී අපි අනිත් කෙනාගෙන් අහන්නේ ඔබ ඉංග්‍රීසි කතා කරනවද? Do you speak English? ඉස්සෙල්ල ෆ්‍රේස් එකේදී අපි පිරිසකගෙන් අහන්නේ කවුරු හරි ඉංග්‍රීසි කතා කරන කෙනෙක් ඉන්නවද කියලා. මෙතනදී අපි අනිත් කෙනාගෙන් අහන්නේ ඔබ ඉංග්‍රීසි කතා කරනවද? Do you speak English? ඒක අපි ෆ්‍රෙන්ච් වලින් අහන්නේ Parlez-vous anglais? ඔබ ඉංග්‍රීසි කතා කරනවද? ඒ වගේම කෙනෙක් මොනවා හරි කිව්වම ඔයාට ඒක හරියට ඇහුන් නැත්තම් නැත්තම් ඔයාට ඒක තේරුම් ගන්න බැරි වුණා නම් ඉතින් ඔයාට අහන්න පුළුවන් What did you say? ඔයා මොකද්ද කිව්වේ? ඒක ෆ්‍රෙන්ච් වලින් අහන්නේ Qu'avez-vous dit? මොකද කිව්වේ? What did you say? ඒ වගේම ඔයා ෆ්‍රෙන්ච් කතා කරන කෙනෙක් නම්
හැබැයි අනිත් කෙනා කතා කරද්දි ටිකක් වේගෙ වැඩි වගේ නම් ඔයාට ඒ කෙනාගෙන් අහන්න පුළුවන් ඔබට වඩාත් සෙමින් කතා කළ හැකිද? Could you speak more slowly? ඒක ෆ්‍රෙන්ච් වලින් අහන්නේ Pouvez-vous parler plus lentement? Pouvez-vous parler plus lentement? Pouvez-vous parler plus lentement? ඔබට වඩාත් සෙමින් කතා කළ හැකිද? දැන් අපි ෆ්‍රෙන්ච් එක්ස්ප්‍රෙෂන්ස් කීපයක් කොහොමද ෆ්‍රෙන්ච් වලින් කියන්නේ කියලා බලමු. පළවෙනි එක විදියට whatever නැත්නම් anything කුමක් වත් කියන එක අපි ෆ්‍රෙන්ච් වලින් කියන්නේ n'importe quoi. n'importe quoi. ඒ වගේම example එකක් විදියට formal form එකකින් අපි කෙනෙක්ට කියනවා මගෙන් ඕන දෙයක් අහන්න. ask me anything. ඒක අපි ෆ්‍රෙන්ච් වලින් කියන්නේ demandez moi n'importe quoi. demandez moi n'importe quoi. Demandez-moi n'importe quoi. Magin ona deyak kahanna. Oya kenek ekka katha karagena indiddi ekenata aluthin job ekak labilena naththam ekenage vistara thaw idirata thoya danaganna kemathi nam wada kiyanna puluwan mawa danuwat karala tiyanna. Keep me up to date. E wage welawata api eka french walin kiyana tiyammua okuron. Tiyammua okuron. Tiyammua okuron. Ilanga expression ekak widiyata epa vela kiyana ekak api french walin expression ekak widiyata kiyanne on avoir marre. On avoir marre. Example ekak widiyata mama sama deekima wehesata patthu sitimi kiyana ekak api french walin kiyana nam අපිට එක කියන්න පුළුවන් Johnny marche tout. Johnny marche tout. Johnny marche tout. ඒ වගේම අපි ගොඩක් වැඩ කරපු වෙලාවට ගොඩක් මහන්සියනේ අපිට feel tired කියන එක expression එකක් විදිහට අපි French වලින් කියනවා Auwa an kudeba. Auwa an kudeba. අපි එක්සැම්පල් එකක් බලමු මට ඇත්තටම මහන්සි I'm really tired මේක අපි ෆ්‍රෙන්ච් වලින් මේ එක්ස්ප්‍රෙෂන් එක යොදාගෙන කියන්නේ ෂයන් කූදබා ෂයන් කූදබා ෂයන් කූදබා මට ඇත්තටම මහන්සි ඊළඟ එක්ස්ප්‍රෙෂන් එක දොනි අං කූදමා දොනේ අංකූදම අපි කෙනෙක්ට උදව් කරන්න නැත්නම් අත දෙනවා කියලා කියන්නේ කෙනෙක්ට උදව් වුමනා වෙන වෙලාවට ඉතින් මේ වගේ වෙලාවට අපි යූස් කරන එක්ස්ප්‍රෙෂන් එකක් තමයි දොනේ අංකූදම අපි එක්සැම්පල් එකක් බලමු කෙනෙක් ඔයාට වුමනා වෙන වෙලාවක් නැත්නම් කුමන හෝ හේතුවක් නිසා ඔයාට උදව් කරනවා ඉතින් ඔයා කියනවා ඔයාගේ සහයෝගයට ස්තුතියි thanks for the help මේක අපි මේ එක්ස්ප්‍රෙෂන් එක යොදාගෙන ෆ්‍රෙන්ච් වලින් කියන්නේ merci de votre coup de main 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 ඔබගේ සහයෝගයට ස්තුතියි ඊළඟ එක්ස්ප්‍රෙෂන් එක විදියට être entendre Etre entrande යම් කිසි ක්‍රියාවලියක යෙදීමින් සිටින අවස්ථාව ඒ කියන්නේ වර්තමානයේ මේ මොහොතේ ඔයා කර්මින් සිටින දේ කියන්න මේ එක්ස්ප්‍රෙෂන් එක යූස් කරන්න පුළුවන් අපි එක්සැම්පල් එකක් බලමු මම කතා කරනවා මම දැන් මේ මොහොතේ කතා කරමින් සිටිනේ I'm speaking Je suis en train de parler parler කියන්නේ to speak කියන meaning එක ඉතින් එක ෆ්‍රෙන්ච් වලින් අපි කියන්නේ Je suis en train de parler. Je suis en train de parler. මම මේ මොහොතේ කතා කරමින් සිටින්නේ. මේ මොහොතේ සිදුවන දෙයක් කියන්න අපිට මේ එක්ස්ප්‍රෙෂන් එක යූස් කරන්න පුළුවන්. ෆ්‍රෙන්ච් වලින් අපි ඕකේ කියලා කියනවා දකෝ කියලා.
ඒ වගේම අපිට මේ විදිහටත් use කරන්න පුළුවන් සාමක්ෂ සාමක්ෂ කෙනෙක් ඔයාට කියනවා හෙට මේ වෙලාවට එන්න කියලා ඉතින් ඔයා කියනවා all right සාමක්ෂ ඒකේ විදිහට සිද්ධ වෙයි කියන අදහසින් ඔයා කියනවා සාමක්ෂ okay all right hurry සාමක්ෂ අද ලෙසන් එකේ අන්තිම එක්ස්ප්‍රෙෂන් එක විදිහට අපි ඉගෙන ගන්නේ සාහෘල් කියන එක්ස්ප්‍රෙෂන් එක. ඉතින් මේකේ මීනින් එක වෙන්නේ okay everything is going well හැමදේම හොඳින් සිද්ධ වෙනවද? ඉතින් ආට කෙනෙක්ගෙන් අහන්න පුළුවන් salute සාහෘල් hi everything is going well ඒ විදිහට අපිට අනිත් කෙනාගෙන් අහන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ව හම් වෙලා එකිනෙකාගෙන් අහනවා salute කොහොමද සවා Hi, කොහොමද? ඒකිනට answer එකක් විදියට කියන්නත් පුළුවන්. Sahul, හැමදේම හොඳින් සිද්ධ වෙනවද? Sahul, everything is going well. මේ විදියට මේ expression එක අපිට එදින්දා ජීවිතයේදී use කරන්න පුළුවන්. මම හිතනවා අද මේ ඉගෙනගත්ත French phrases කිහිපය සහ expressions කිහිපය ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවට. අපි ආයෙත් වීඩියෝකින් හම්බෙමු. Merci beaucoup. Au revoir.